ආයුබෝවන් ඔයාලා සියලු දෙනාටම අද දවසේ මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ තවත් වැදගත්ම කාරණාවක්. ඒ තමයි අපි දන්නවා ගොඩක් අය විභාග වලට පෙනී ඉන්නකොට නේද හැම වෙලේම බලන්නේ ෂෝට්කට් මෙතඩ් දෙකකින් කොමාර ගිහිල්ලා විභාගය ඉහළින් සමත් වෙන්න නේද? මොකද අපි කැමති නෑ ගොඩක් වෙලාවට ටියුන්ස් ගොඩක් නැත්නම් අපි පොත් ගොඩක් කියවලා මහන්සියලා මේ විභාග කරන්න කැමති නෑනේ ගොඩක් අය. විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ උසස් පෙළ හරි ඒ වගේම වෙනත් විභාගවල කරන විභාගවලට පෙනී සිටින ශිෂ්‍යයා හරි අපි දැන් අද දවසේදී මම මෙතනදී උදාහරණයක් විදිහට ගන්නවා උසස් පෙළ විභාගය. කොහොමද කෙටි කාලයක් ඇතුළත අපි හැමෝම දන්න ටෙක්නික් එකක් මේක. හැබැයි කවුරුත් ලොකුවට පාවිච්චි කරන්නේ නැහැ. හරි ගොඩක් ළමයි පෙළපිලා ඉන්නවා ටියුන්ස් දිගහැරගෙන පැය ගණන් කියවනවා අන්තිමට කිසිම දෙයක් මතකෙ ඉඳලත් නැහැ. නේද? අන්තිමට බැලුවම ආපස්සට හැරලා බැලුවම දවස් 30 කරපු දෙයක්වත් නැහැ. මතක හිටපු දෙයක්වත් නැහැ. හරි? ඉතින් ඒ නිසා ඔය හැමෝටම කෙටි විසඳුමක් විදිහට කෙටි කාලෙකින් ඒ තුනක් ගන්න උසස් පෙළ විභාගය ගැන කතා කරොත් ඒ තුනක් ගන්න තැනටපත් වෙන්න තරම් ඉහළ රිසල්ට් එකක් නැත්නම් ප්‍රතිඵලයක් ගන්න පුළුවන් ක්‍රමයක් ගැන අද කතා කරන්න යන්නේ. ඒ තමයි පාස් පේපර්ස් වලින් කොහොමද විභාගයක් පාස් වෙන්නේ? නැත්නම් කිසිම වැඩක් කරපු නැති ළමෙක් වුණත් පාස් පේපර් එකක් කරලා ඉවරලා යම් ක්‍රමවේදයකට මම මෙන්න මේ කියන ටික කරලා විභාගෙට ගියොත් හරි ෆේල් වෙන්න හිටපු කෙනෙක්ට S එකක් ගන්න පුළුවන්. හරි මම මේ කියන උසස් පෙළ ගැන වෙනත් විභාගයකට ඒ විදිහට ඔබ මේක ඒ විදිහට භාවිත කරන්න. හරි එතකොට උසස් පෙළ විභාගය ගැන කතා කරමු. සහ සාමාන්‍ය පෙළ ගැන කතා කරමු. අපි ෆේල් වෙන්න හිටියොත් ළමයේ හරි මොකක් හරි එක සබ්ජෙක්ට් එකක් අපි තුන් ගණන් කියන ගණිතය කියන සබ්ජෙක්ට් එක ෆේල් වෙන්න හිටියොත් ළමයා කොහොමද S එකක් ගන්නේ? S එකක් ගන්න හිටපු ළමයා කොහොමද C එකක් ගන්නේ? C එකක් ගන්න හිටපු කෙනා කොහොමද B එකක් ගන්නේ? B ගන්න හිටපු කෙනා කොහොමද A එකක් ගන්නේ? සහ A එකක් ගන්න පුළුවන් තැනක හොඳ තැනක හිටපු ළමයේ කොහොමද තමුගේ A එකක් හොඳ A එකක් දක්වා නේද නැත්නම් ලකුණු වැඩිම අගයකින් හරි හොඳම හොඳ ප්‍රතිඵලයක් අරගෙන රෑන්ක් එකක් දාන්න පුළුවන් තැනකට ගා යන්න පුළුවන් ක්‍රමයක්. හරිද? ඒ තමයි පාස් පේපර්ස් වලින් කරන එක. සමහරක් ළමයි මේ වෙනකොට පාස් පේපර් සරහා කරන්න වැඩි. ඒත් කරන ක්‍රමේ බොහෝ විට වැරදි. හරි? ඉතින් ඔබ මේ වීඩියෝ එක බලලා යම් කිසි දෙයක් ඉගෙන ගත්තා නම් මට මේ කමෙන්ට් දෙකින් ඉදිරිපත් කරන්න. මම මේ කියන ක්‍රම වේද හරහා හරි එතකොට මම මෙන්න මෙතන පැහැදිලිව පාස් පේපර්ස් ගැන කතා කරනකොට ළමයිට තියෙන ප්‍රශ්න තුනක් ගැන පැහැදිලිව අපිට පිළිතුරු සපයනවා. ඒ හරහා ඔබ කොහොමද අනිවාර්යයෙන්ම ඒ තුනක් විභාගයට ගන්නේ? හරි මම මෙතන ප්‍රධාන විෂයන් තුන ගැන විතරයි කතා කරලා තියෙන්නේ. අපි අනෙක් විෂයලත් මේ වේම කළොත් ඉංග්‍රීසි විෂය සාමාන්‍ය ඉංග්‍රීසි විෂයලත් මේවම කළොත් ඔබට ඒ හතරක් ගන්න පුළුවන්. හරි ඒ හතරක් හෝ ඒ තුනක් ගන්නගෙන කැම්පස් එකට යන්න හොනෝ යන්න ඒ තුනක් ඒ හතරක් ගන්න විදිය ගැනයි අපි අද කතා කරන්නේ. හරිද? එහෙනම් මම කතා කරන ප්‍රශ්න තුනක් ගැන ඔබට කිව්වත් වගේ පළවෙනි දේ තමයි හැම වෙලේම අහනවා පාස් පේපර්ස් ගැන කතා කරද්දී සර් අපි අවුරුදු කීයක පාස් පේපර්ස් කරන්න ඕනද? හරි දෙවෙනි ප්‍රශ්නේ සර් අපි කී පාරක් පාස් පේපර්ස් කරන්න ඕනද? හරිද? ඊට පස්සේ තුන්වෙනි සහ වැදගත්ම ප්‍රශ්නේ ගොඩක් ළමයි පාස් පේපර්ස් නොකරන්න හේතුව ඒ තමයි සර් අපි පාස් පේපර්ස් කරන්නේ කොහොමද තියරි දන්නේ නැතුව අපි මේ පාඩම් කිසිම දෙයක් දන්නේ නැහැ ඉතින් අපි කොහොමද සර් පාස් පේපර්ස් කරන්නේ? අන්න ඒක තමයි වැදගත්ම ප්‍රශ්නේ. හරි ওই ප්‍රශ්න තුනට උත්තර දෙනවා. එහෙනම් පළවෙනි ප්‍රශ්නයට යමු. පළවෙනි ප්‍රශ්නේ දුවේ පුතේ how many years නැත්නම් කොච්චරක් අවුරුදු ගණනක් කරන්න ඕනද? මම කියන්නේ හැකි තරමක් කරන තරමට ප්‍රශ්නයක් නැහැ. හැබැයි කරන්නම් මාළි අවුරුදු 20 30 කරන්න යන්නත් එපා. උපරිම අවුරුදු 10කින් මම නම් කියන්නේ සීමා කරන්න. හරි? මම මේ වීඩියෝ එකේදී කතා කරන්නේ සාමාන්‍යයෙන් ඔබ පාඩම් කරන්න ගණන් හදන්න උඩක් වැඩ කරන තරමක් කම්මැලි. හරි? තරමක් මේක ෂෝට්කට් මෙතඩ් එකකින් නේද? මහලොකු මහන්සියක් වෙන්නේ නැතුව විභාගේ පාස් වෙන්න ඕනේ කමක් තියෙන කෙනෙක් කියලා හිතලයි මම මේක කතා කරන්නේ. ඒ නිසා මම මෙතනදී රෙකමන්ඩ් කරනවා නැත්නම් අනුමත කරනවා. හරි? At least 5 years අවුරුදු 5ක පාස් පේපර්ස් ගන්න. එතකොට උසස් පෙළ ගත්තොත් සබ්ජෙක්ට් 3යි. හරිද?
එතකොට පාස් පේපර්ස් අවුරුදු 5ක් ගත්තොත් පාස් පේපර්ස් ඔක්කොම 15. හරිද? එහෙම කරලා යන්න ඕනි විභාගෙට. එහෙනම් අවුරුදු 5ක ඔබ අනිවාර්යෙන් කරන්න දැන් උසස් පෙළ විභාගය ගැන මෙවර උසස් පෙළ විභාගය ගැන කතා කරොත් තව දින මාස දෙකම ආරයි. අනික වීඩියෝස් වලත් මම ඇත්ත තරම් දේවල් කියලා තිනවා ඔබට. හරිද? එහෙනම් මෙතනදී කියනවා පාස් පේපර්ස් ගැන කතා කරන්න හින්දා අවුරුදු 5ක් අනිවාර්යෙන්ම විෂයන් තුනම කරලා යන්න කරන විදිය දැන් මම කියන්නම් ඊළඟ කොටසේ. හරිද? එහෙනම් දෙවෙනි පස්සේ how many times? හරි. ඔබට මෙතනදී පැහැදිලිව පෙනෙයි. හරිද? minimum 3 times කියලා මම ලියලා තියෙනවා. එක ප්‍රශ්න පත්‍රයක් ගත්තොත් ඌේ පුතේ අපි උදාහරණයක් ගමු. හරි? ජීව විද්‍යාංශය අපි ගමු chemistry කියන subject එක. හරි. එතකොට chemistry කියන papers ගත්තොත් දැන් 2020 ළමයි නම් 2019 18 17 16 15 අවුරුදු 5යි ඔය අවුරුදු 5ේ papers ටික ගන්න chemistry කියන subject එක ගත්තොත් අවුරුදු 5 papers 5 අනිවාර්යයෙන්ම එකම පේපරේ තුන් පාර ගන්න හදන්න. හරි දැන් මම මේ දේ කතා කරනකොට මම අර කලින් වීඩියෝස් වල කිව්වා වගේ මේ දේට සමහරක් ළමයි සමහරක් ගුරුවරු සමහරක් දෙනා hina වෙන්න පුළුවන්. මොකද්ද මේකේ තියෙන ප්‍රයෝජනය කියලා. exam tips ගැන කතා කරන වීඩියෝ එකේ මම පැහැදිලිව කතා කරලා තිනවා පැයක් පුරාවට එතනදී බලන්න මේ කාරණාවත් ඔබට පැහැදිලිව මම explain කරනවා. හරිද? එතකොට past papers ගැන ගත්තොත් chemistry කියන ප්‍රශ්න පත්‍රය අපි දැන් ගමු chemistry ඒ ළමයි ලියන්න ඕනේ bioscience chemistry නේද? අනිත් subject එක මොකද්ද? අනිත් දා physics. හරි? physics ගත්තොත් එතකොට භෞතික විද්‍යාව, ජීව විද්‍යාව සහ රසායන විද්‍යාව. ඔය කියන ප්‍රශ්න පත්‍ර තුන ඔබ ගන්න 2019 මම මේ කියන උදාහරණයක්. හරි? 2019 ප්‍රශ්න පත්‍රය අරගෙන ඔය subjects තුනම papers තුන හරියට time කරලා කාලය හරියට දීලා පටන් ගන්න වෙලාව සහ අවසන් කරපු වෙලාව උත්තර පත්‍රය උඩ ලියලා ගෙදරදී කිසිම වෙන වැඩකට හිත යොමු කරන්නේ නැතුව තමුන් විභාගය ඉන්නවා විභාගයේ වෙලාවෙයි මේ ඉන්නේ කියලා හිතාගෙන උත්තර ලියන්න. හරිද? ලියලා ඒක ඉතින් ඉවර කරන්න පළවෙනි සහ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙක කොටස් දෙකටම ලියන්න ඕනි. හරි? එතකොට 2019 අවුරුදු සම්පූර්ණ ඉවර කරන්න. ඊට පස්සේ යන්නේ 18 අවුරුද්දට. ඒ වගේ 17 15 16 15 ඔන්න ඔය අවුරුදු ටික කොහොම යන්න. හරි? දැන් ඔබ 2015 ප්‍රශ්න පත්‍රය කරන මොහොතේදී හරි 2019 වර්ෂයේ ප්‍රශ්න පත්‍ර කරපු උත්තර සමීපයක ඔබට දැන් තරමක් අමතකයි. හරි? ඊට පස්සේ ආයි 2019 ඉඳන් එහෙනම් පටන් ගන්න. ආයි 19 18 14 16 15. හරි? එහෙම ගිහිල්ලා ආපහු 18 9ට එන්න ආපහු අර විදිහට 15 දක්වා කරන් යන්න. මම හිතනවා පැහැදිලි කියලා. හරි? ඇයි මම එහෙම කරන්නේ කියන්නේ? දැන් මම මෙහෙම කිව්වා කියලා 2019 ප්‍රශ්න පත්‍රය අරන් තුන් පාරක් එක දිගට කරගෙන යන්න එපා. එහෙම වැඩක් වෙන්නේ නැහැ. මොකද ඔබට උත්තර මතකයි. හරි? 2019 එක පාරක් කරන පස්සේ උත්තර ටික මතකයි. ආයි පාරක් කරන්න යනකොට ඒක නියම් ප්‍රයෝජනයක් නැහැ වගේ හිතනවා. හරි? ඒ නිසා හොඳම දේ ආරම්භ කරන්න. 2015 වෙනකම් කරලා ආපස්සට ආයි 19. එතකොට අරවට උත්තර සපුවා තරමක් අමතකයි. හරි? ඒ නිසා එනම් මේ විදිහට කරාම ඔබට හරිද ප්‍රශ්න පත්‍ර කීයක් කෙරෙලද? එක ප්‍රශ්නය එක ප්‍රශ්න පත්‍රය අවුරුදු 5ක හරිද? එතකොට ප්‍රශ්න පත්‍ර 3යි සබ්ජෙක්ට් වලට ප්‍රශ්න පත්‍ර ඔබ 15ක් ලියලා දෙනවා. එහෙනම් එකම ප්‍රශ්න පත්‍රයේ 3 පාරක් කරන නිසා පාර්ශ්වණක් 3 45 පාරක් අඩුම කරලා තියෙනවා. හරි මේකෙන් ගල් ලොකු ඉලක්කයක් කියලා පෙනෙයි. හරිද? හැබැයි ඒක එහෙම ලොකුවට හිතන්න එපා. කළ හැකි දෙයක් මීටත් වඩා මම මගේ ළමයිට ශිෂ්‍යයන්ට කරවලා තියෙනවා. හරිද? මගේම පවුලේ ඉන්න නංගිල මල්ලලට හරි මම කරවලා තියෙනවා. ඉහළ ප්‍රතිඵල ලැබලා තිනවා. මම ඒ ගැන වෙනම වීඩියෝස් වලින් ඔයාලට සාක්ෂිත් එක්ක ඔප්පු කරලා දෙන්නන්න. ඉදිරියේදී පාස් පේපර්ස් වලින් මම මේ වෙලාවේදී කැටියෙන් කියන්න W ගන්න හිටපු ළමයි A අරගෙන තියෙනවා. මම එක කරවලා තියෙනවා. හරි? ඒ වගේම තමයි S එකක් ගන්න තැනටවත් පත් වෙන්න බැරි වෙච්ච ළමයි. ඒ තරම් දුර ළමයි කියත් මාත් එක්ක වැඩ කරනකොට. හරි? මම මේ කියන්නේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ යන දෙකේම. හරි? එතකොට S එකක් ගන්නවත් ලකුණු ගන්නක් නැහැ. මුළු පේපරෙම ගත්තොත් 100න් ලකුණු 7 8 10 තිබ්බ ළමයි හිටියා. ඒ ළමයින්ටත් ලකුණු 40ක් වෙනවා අරන් දීලා S අරන් දීලා තියෙනවා. හරි? විශේෂම දේ W වරගත්ත ළමයිට දෙවෙනි වර කළා ඒ අරන් දීලා තියෙනවා. කවුරු හරි මේක බොරුවක් කියනවනම් මම සාක්ෂිත් එක්ක ඔප්පු කරලා පෙන්නනවා. හරි? මම පුළුවන් වුණොත් ඒ ඇත් එක කතා කරන වීඩියෝස් මම ඉදිරියේදී ඔබට ඉදිරිපත් කරන්න. හරි? ඔවුන් මට සම්බන්ධ කරගැනීමේ යන්නම් ගැටලු තියෙනවා. ඉතින් මම කොහොම හරි ඉදිරියේදී ඔබට ඒ බලංග
සාක්ෂිත් එක්කම ඔබට මම ඉදිරිපත් කරන්න. ඒ නිසා දුවේ පුතේ දැනගෙන මේ කතා කරන්නේ කරන්න පුළුවන්. හරි බය නැතුව ඒ මේ කියන විදිහට කරන්න. මම ඒ ශිෂ්‍යයන්ට කරනකොට දුවේ පුතේ අවුරුදු 10ක ප්‍රශ්න පත්‍ර කෙරෙව්වා. උදාහරණයක් අවුරුදු 10ක කරවනවා කියන්නේ ප්‍රශ්න පත්‍ර ඔබ හිතන්න. හරි විෂයන් තුනට ගත්තොත් කොහොමද? එතනම 30. එතන තුන් පාර ගණන් කරනවා කියන්නේ කී වාරයක්ද? හරි පුළුවන් උපරිම ඒ දක්වා ගිහිලා දිනවා. මම මේ 10 12ක් කරා කියන්නේ සාමාන්‍ය පෙළ ශිෂ්‍යයන්ට මම එහෙම කරා. උසස් පෙළ ශිෂ්‍යයන්ට ඒ වෙනකන් යන්න බැරුණා. සාමාන්‍යයෙන් අවුරුදු 5ක් 6ක් 7ක් වෙනකන් වගේ කරලවත් තියෙනවා. උසස් ප්‍රතිඵල ඒක ලබලා තියෙනවා. හරි එහෙනම් ඔයාලා අඩුම පාස් කරවස් 5ක් තුන් පාර ගණන් විෂයන් තුනට කරන්න 45 පාරක් ඔබට කරන්න වෙයි. හැබැයි ඔබ නොදැනුවත්ම වගකීමෙන් කියන ඔබේ ලකුණු වැඩි වෙනවමයි. හරිද? එහෙනම් හැබැයි කාලය කලමනාකරණය කරලා ඒ දීලා තියෙන වෙලාවෙන් කරන්න. නැත්තම් මේකට ලොකු වෙලාවක් ඔබ වැය කරයි. හරි? එතකොට ඔබ මෙතනදී කරන්න ඕන තව වැදගත්ම දෙයක් තියෙනවා. ඒ මොකක්ද? ඒ තමයි මම මේක වෙනත් වීඩියෝ එකකින් ඔබට සරලවත් කියන දැන්ටත් මම කෙටියෙන් කියන්නම්. මේ ප්‍රශ්න පත්‍ර තුන ගන්නකොට දුවේ පුතේ අපි උදාහරණයක් ගමු. අපි ගමු දැන් වාණිජාංශය නම් අපි ගමු ගිණුම් කරන ප්‍රශ්න පත්‍රේ. හරි? ගිණුම් කරන ප්‍රශ්න පත්‍රේ පහුගිය අවුරුදු 5 කරනවා නම් 18 17 16 16 15 ඊට පස්සේ ඒ කොළම් එකයි තුනකට කඩා ගන්න පළවෙනි පාර දෙවෙනි පාර තුන්වෙනි පාර හැම අවුරුද්දක්ම ආපහු තුනකට කඩා ගන්න. ඇයි එමන් එහෙම කියන්නේ ලකුණු දා ගන්න ඔබ ප්‍රශ්න පත්‍රවල උත්තර ලියන විදිහට මදි මාකින් ස්කීම් එකක් අරගෙන ඉන්ටර්නෙට් එකෙන් ඕන්ලයින් ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන් මාකින් ස්කීම් එකක් අරන් ඔබට හිතන විදිහට හරි නැත්නම් ඔබේ වැඩිහිටියෙක් ලව්වහො කවුරුන් හෝ ලව්ව ඔබට හිතන විදිහට යාළුවෙක් එක්ක ෂෙයා කරගෙන යාළුවෝ දෙන්නෙක් කරලා දෙන්නක ප්‍රශ්න පත්‍ර දෙක මාරු කරලා බලන්න. ඔබට හිතන විදිහට පළවෙනි පාර දෙවෙනි පාර තුන්වෙනි පාර වෙන වෙනම ලකුණු දාගන්න 100න් කීයද කියලා. ඔබටම තේරෙයි යම් කිසි ප්‍රෝග්‍රස් එකක් නැත්නම් අපි කියනවා මොකක්ද යම් කිසි දියුණුවක් ඔබේ ලකුණු වල. හරි අන්න ඒකයි මම මෙතන පැහැදිලිව සඳහන් කරන්නේ. තුන් පාරක් සබ්ජෙක්ට්ස් තුනක් අවුරුදු 5කට 45 පාරක් කරන්න. ඊළඟට එතන කරන ඕන වැදගත්ම දේ record your marks each time and analyze the progress. හරි හැම පාරමාලක ලකුණු ඒ අවුරුදු තුනේ වෙන වෙනම සටහන් කරලා summary එකක් හදාගන්න. ඔබම බලන්න ලකුණු වැඩි වෙලා තියෙයි. හරි එහෙනම් ඒ ක්‍රමයට කරන්න ඕනේ. හරිද? එතකොට මම යනවා දැන් තෙතිනින් පොඩ්ඩක් නවත්තලා යනවා ඊළඟ ප්‍රශ්නෙට. හරිද? ඊට පස්සේ දැන් අපි මෙහෙම කරමු. මේ ප්‍රශ්නේ ගැන කතා කරන වෙලාවේ මම මෙන්න මේ කතාව කියල ඉන්න. එතකොට එහෙම කරලා අවුරුදු 5ක් ඔබ කරනවා නේද? How many years and how many times දැන් ඔයාලා මේ දෙකටම උත්තර දන්නවා. එහෙනම් ඔය දෙකම කරොත් ඔබේ අන්තිම ප්‍රතිඵලය කොහොමද? අනිවාර්යයෙන්ම ඔබ ඒ තුනක් ගන්නවමයි. හරිද? ඒ තුනක් ගන්න තැනකට පාඩම් කරන උතුම් ළමයෙක් වුණත් ඊට වඩා ඉහළ ප්‍රතිඵලයක් ගන්නවා. කෙසේ හෝ ඔබ බලාපොරොත්තු වන වාට වඩා වැඩි යමක් වැඩි රිසල්ට් එකක් මම අනිවාර්යයෙන්ම සහතික කරනවා. හරිද? ඒ නිසා මම මේ කියන වචනය විශ්වාස කරලා කරලා බලන්න, කරපු ළමයින් අහලා බලන්න, YouTube එකේ බලන්න, island rank ගත්ත ළමයි ඉන්නවා. ඒවලා කතා කරන videos බලන්න. මොකද රහස? past papers. හරිද? past papers වලින් කරලා ඉදිරියදා වැඩි ටික ඉදිරියදා කරගෙන යනවා. එච්චරයි කරන්න තියෙන්නේ. මේක ලොකු දෙයක් නෙමෙයි. හරි? මහා ලොකුට මේක ඔළුවට අරගෙන ගොඩක් බරපතල විදිහට අරගෙන මේක කරන්න එපා. එහෙම වුණොත් මේක කරන්න බෑ. හැමදේම මේක පහසුවට ගන්න. පහසු කරගන්න අපේ වැඩ. කිසිම වැඩක් අමාරු කරගත්තත් කරන්න බෑ. ඉතින් මේ විභාගය පහසු කරගන්න පහසුවෙන් ඉතාම يعني ක්‍රමවත්ව හරි කෙටි කාලෙකින් ඉහළ ප්‍රතිඵලයක් ගන්න ක්‍රමයක් තමයි පාස් පේපර්ස් කියන්නේ. හරිද? දැන් මෙතනදී එහෙනම් ඔයාලා දන්නවා මේ ඉහළ ප්‍රතිඵලයක් ගන්න කරන්න ඕන විදිය. හරි? දැන් මම එන අන්තිම ප්‍රශ්න උත්තරේ දීලම මේ කතාව නවත්තන්නම්. අන්තිම ප්‍රශ්නය තමයි මොකද්ද? Should I know everything to do past papers? ළමයි අහන ප්‍රශ්නයක්නේ. මම සර් හැම දෙයක්ම හැම තියරි කොටසක්ම දැනගන්න ඕනේ නේද ප්‍රශ්න පත්‍ර වල උත්තර ලියන්න. හරිද? ළමයි ගොඩක් අය කරන්නේ නැත්නම් ඔන්න ඕකයි. උත්තර ලියන්න බයයි. ඇයි? මට මේකට උත්තර දෙන්න බැරි වෙයි. අමාරුයි. මම මේක දන්නේ නැහැ. මේ පාඩම් කරලා නැහැ කියලා. කරන්න ඕනේ කම දෙයයි. ඔබ අදිනම් මේක ඔළුවට අරන් කරන්න. මම කියනවා ඔබ හැම පාඩමක්ම දැනගන්න ඕනේ නැහැ ප්‍රශ්න පත්‍රවල උත්තර ලියන්න. දැන් ඒ කොහොමද නේද? ඔබ කල්පනා කරයි මට කියන්න පුළුවන්. මෙයා කියයි අපිට කරන්න ඕනේ නේද? එහෙමනේ අපි හිතන්නේ. හරි. කරන විදිය කියන්න මමත් එහෙම කරලා තියෙනවා. හරි.
මම සරලව කිව්වොත් මම වුණත් මගේ උසස් පෙළ විභාගයට නෙමෙයි අනිකුත් විභාග හරි මම මගේ ජීවිතය ගත්තොත් සාමාන්‍ය පෙළට උසස් පෙළට හරි විශ්වවිද්‍යාලවල විභාග වලට හැම සෙමෙස්ටර් එකම තියෙන විභාග වලට හරිද ඊළඟට තමයි මේ මොනවාද අපි ඒටි විභාග ගත්තොත් ඒකට වරලත් ගණකාධිකරණ විභාගය හරි මගේ ජීවිතේ මම දැනට ගලලා තියෙන ඒටික එතකොට ඒවයි ගත්තොත් ඒ කිසි දෙයකට මම සියලු දේ දැනගෙන ඉන්න නැහැ හරිද ඒක තමයි විශේෂත්වය හැබැයි මම අර එක්සෑම් ටිප්ස් ගැන වීඩියෝ එකේ කතා කරනවා වගේ දන්න ටික දුවේ පුතේ හොඳට බලන් ගියා නොදන්න ඒවා හැකිතරම් බලන් ගියා හරි එතකොට පාස් පේපර්ස් වලින් කොහොමද කරලා පාස් පේපර්ස් වලදී ඔබ පේපරේ අරගෙන ටයිම් කරලා දන්න දේවල් ටික උඩරිම ලියන්න නොදන්න ප්‍රශ්න අතාරින්න එපා පැය තුනේ විභාග වෙලාවට දැන් අපේ ගෙදරදී ප්‍රැක්ටිස් කරනකොට මම මේ කියන්නේ හරි ඉතුරු වෙලා තියෙන වෙලාවේ නොදන්න ප්‍රශ්න වලට පුළුවන් විදිහට තමුන්ට මතක් වෙන වැරදි උත්තරයක් වෙන්න පුළුවන්. තමුන් දන්නවා දැන් කොහොමද නම් වැරදි කියලා. කමක් නැහැ. හරි? වැරදුනට ප්‍රශ්නයක් නැහැ හිස් තියනට වඩා. ඔබ ප්‍රශ්නෙකට උත්තර ලියන්න නැතුව ඉඳ අරිනවට වඩා ඉඳ තියලා ලියන්න නැතුව ඉන්නවට වඩා ඔබ වැරදීමකින් හරි වැරදිලා හරි උත්තරයක් ලියනවා නම් ඔබ එතනදී ඊටාම හොඳ දෙයක් කරලා තියෙන්නේ. ඔබ ඊටාම හොඳ කෙනෙක්. හරි? ප්‍රශ්නපත්‍ර පරීක්ෂකවරයා වුණත් යම්කිසි නේද හැඟීමක් එනවා මේ ළමයා උත්සාහවත් කරලා තියෙනවා. ගොඩක් ළමයි අපි දකින දේ තමයි ප්‍රශ්න වලට උත්තර ලියන්නේ දැන් එක ප්‍රශ්න දැක්ක ගමන් ගන්න නැහැ කියලා අතාරිනවා. හැබැයි හරියට කියවල බලනකොට මේ දන්න දේක් තියෙන්නේ. හරි? එතනදී ඔබ නොදන්න විදිහට හරි හැකි විදිහට gederiti ප්‍රශ්න වලට උත්තර ලියන්න. හරි? ඊට පස්සේ මොකද කරන්නේ? අර මං කිව්වොත් වගේ ලකුණු දාගන්න. මාකින් ස්කීම් එකක් බලලා ලකුණු තැන තමුන්ට තේරෙන විදිහට දාගන්න. ඔන්න ඔතනදී දුක් වෙන්න එපා. සමහරක් කියලා දැන් 100න් 10 15 දෙන්න පුළුවන්. හරි? 20 25 දිනම නම් ඒත් නැත්තම් 100න් 5ක් 10කට වඩා අඩු වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ මෙන්ටලි වැටෙන්න එපා මානසිකව වැටෙන්න එපා නැවත උත්සාහ කරනවානේ ඒතර ඔබ නැවත ඉගෙන ගන්නවා හරි එතකොට ඔබ කරන්න ඕනේ පළවෙනි ප්‍රශ්න පත්‍රය දැන් කරනවානේ කරලා ඔබ නොදන්න දේවල් ටික හැකි විදිහට ලියලානේ අපි ලකුණු දෙන්නේ දැන් එහෙනම් අර මොඩල් ආන්සර්ස් නැත්තම් අපි නේද ප්‍රශ්න පත්‍රවල පිළිතුරු බලලා නැත්තම් නෝට් ටේකින් හොයලා ටියුට් එකක් බලලා උත්තරේ හොයලා එතන ලියන්න ඔතු බෑන්ටි හරි ලියලා එවෙලේ පාඩම් කරගන්න මේ ප්‍රශ්න පත්‍රයේ උත්තරේ පාඩම් කරලා අර මං කියපු විදිහට 19 18 අවුරුද්දට 17 16 15 වගේ අවුරුද්දට ඔන්න ඔය ක්‍රමේ කරන්න දැන් මොකද වෙන්නේ 2015 වෙනකන් ගියාට පස්සේ ආපහු නැවත වාරක් 2019 යට ආවට පස්සේ දැන් ඔබට අර කලින් පාරේ වැරදිච්චේම ඔබ උත්තරේ අන්දම් හරි දන්නවා නේද ඒක තමයි වැදගත්ම දේ එතකොට යන්තම් හරි දන්නේ නැසම මොකද වෙන්නේ දැන් උත්තර ලියනකොට ඔබ කලින්ට වඩා දැනුවත් ඔබට කලින්ට වඩා අනිවාර්යෙන් ලකුණු ලැබෙනවා ඔන්න ඔය විදිහට එවරත් වැරදින දේවල් වලට ආපහු බලලා ආයි හරි උත්තර ලියන්න ඔය ඔය විදිහට පාස් පේපර්ස් වලින් ප්‍රශ්න වලට උත්තර දීදී නැවත නැවත ඔබ ඒන් තුලින් ඉගෙන ගන්න එතකොට ටියුස් බලන්න ඕන වෙන්නේ නැහැ බෝරින් වෙන්නේ නැහැ කම්මැලි වෙන්නේ නැහැ නේද හරි වැඩෙත් වෙනවා පාස් පේපර්ස් හදනවා ඔබ ඔබේ දැනුමත් වැඩි කරගන්නවා ටියුට් එකත් අවශ්‍ය වෙලාවට නොදන්න දේවල් වලට බලනවා. ඒතර ඔබ දන්නවා පාස් පේපර්ස් වලදී කොහොමද ඔබට වැදගත්ම දේවල් එන්නේ කියලා. ඔබ වැදගත්ම දේවල් ලෝකේ අවධානය යොමු වෙලා ඉවරයි. ඒ අනුව ඔබේ ලකුණු වැඩි වෙයි. ඒතර ඔබ දන්නවා කොහොමද ඔබේ දියුණුවක් ඇති වෙන්නේ කියලා. දැන් ඔබ මේ දේ කරලා බැලුවොත් මේ මාසෙකමාර අපිට කාලය තුළ ඔබට විශ්වාසයක් ඇති වෙයි. විභාගයට ඕන මෙන්න තියදී සමාන දෙක තුනක් වෙනකොට ඔබ විභාගෙට රෙඩි කියලා. මම ලෑස්ති. මේ විශ්වාසය අනිවාර්යෙන් එනවා දුර පුතේ. එහෙනම් ඕන විභාගයේ උසස් පෙළේ මේ ඕන විභාගයට පාස් පේපර්සලින් කරන ක්‍රමය මේකයි හරිද නොදන්න දේවල් වලට උත්තර බලලා උත්තර සපයලා ඒකින් ඉගෙන ගන්න ආයෙ ආයෙ උත්තර ලියන්න කියන තියෙන එකම වචන තුනයි ප්‍රැක්ටිස් ප්‍රැක්ටිස් ඇන් ප්‍රැක්ටිස් ඒ කියන්නේ මොකද්ද ඔබ නැවත නැවතත් කරන්න මේ ප්‍රැක්ටිස් කරන්න ආයෙ ආයෙ කරන්න ප්‍රශ්න පත්‍ර වලට ආයෙ ආයෙ කරනකොට ඔබ දන්නේ වෙන තුබ විභාගයට සූදානම් මේ එහෙනම් දුවේ පුතේ මෙන්න මෙහෙමයි කෙටි කාලකින් විභාගයක් ගොඩ යන පාස් පේපර්ස් වලින් මේ වගේ තවත් වටිනා දේවල් අපි ඉදිරියේදී කතා කරමු. දැන්ට මම ඔබෙන් සමු ගන්නවා. ඔබ සැමට උසස් ප්‍රතිඵල ඔබේ විභාග වලින් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම සමු ගන්නවා. සුබ අනාගතයක්.